ඉතින් PC ගැන කලින් කියන්නේ මේක තමයි මම 2012 ඉඳන් 2019 18 වෙනකම් පාවිච්චි කරේ. මේක 2020 වෙනකම් වැඩ කරා මගේ පරණ ලැප්ටොප් එක. ඉතින් දැන්ට කිව්වොත් එහෙම එක සිංගර් බ්‍රෑන්ඩ් එකේ ලැප්ටොප් එකක්. සිංගර් කෝල් සිංගර් නෙමෙයි ඇතුලේ සර්කිට් එකේ මොදි. මේ කම්පැනි නම ගහලා තියෙන සිංගර් කියලා සිංගර් නේම සෙල්ලෝ කියලා බ්‍රෑන්ඩ් එක. 2012 ඉතන මට ගන්නුනේ මේක. ඉතින් මේක 2GB RAM එකක් තිබ්බා. ඊට පස්සේ පස්සේ මම මේක 2017 දී එහෙම 1GB RAM එකක් දාලා තිබ්බා. ග්‍රැෆික් කාඩ් එකක් එහෙම ඉතින් මේක ඔන් බෝඩ් දෙෆිනි තිබ්බේ. ඉතින් මේ පැත්තෙන් ගලවලා ලැප්ටොප් එක දාන් දුම් ඉතින් ලැප්ටොප් එක දෙන්නම පරිගමේ. ඊට පස්සේ මේක මේ එන්න මෙතනින් ගලවලා මම ග්‍රැෆික් කාඩ් එකක් ගහලා මේ GTA 5 Battlefield 4 වගේ ගොඩක් ගේම්ස් එල්ලම් කරා. දැන් නම් මේ ලැප්ටොප් එක පාවිච්චි කරන්න බෑ. මොකද මේකේ මේ ඩිස්ප්ලේ එක ගිහින් කීබෝඩ් ගිහින් බැටරි නෑ මොකුත් නෑ සර්කිට් එක විතරයි තියෙන්නේ. ඉතින් මට මතක සිහිවට නැහැ කියලා මම මේක පැත්තකින් තියලා තියෙනවා අපේ ගෙදර. කවුරු මේක අදින්න කරන්නේ නැහැ. ඉතින් මේක ඉන්න පැත්තකින් තියලා තියෙනවා මට කවදා හරි ජීවිතේ ගත පළවෙනි PC එක මම ලැප්ටොප් එකක් විදිහට මම මේක ගත්ත එක මට සිහි වෙන්න ඕනේ නේද. හලෝ ඉතින් හැමෝටම ඔන්න ඉතින් ඔයගොල්ලෝ මෙන් අහලා තිබ්බා මාස ගානක් තිස්සේ මම වැඩ කරන PC එක මොනවද කියලා. ඉතින් මේක ගැන කියන කලින් තව ජොලි දෙයක් තියෙනවා දැක්කයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මාසයක් විතර අපි channel එක ටික නවත්තලා ප්‍රධාන හේතුව තමයි මගේ exam වෙන කටයුතු තිබ්බ මේ ටිකේ. ඉතින් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේ වෙද්දි දැන් මට exam එක ඉවරයි. ඉතින් ඒක හින්දා ඉතින් exam එක ගොරවසේ ඔය මුලින්ම අහලා තියෙන මගේ PC එක ගැන මාස ගානක් තිස්සේ ආව මොකෙන්ද දැන් live stream පටන් ගත්තා මොකෙන්ද කරන්නේ එතකොට video editing කරන්නේ මොකෙන්ද ඔය ඔක්කොම හැවුවා. ඉතින් personally මම සාමාන්‍යයෙන් ගෙදර PC වල edit එක හරියට තියෙන්නේ. සාමාන්‍යයෙන් මම ගෙදර විනෝදාංශයක් විදිහට edit form කරන්නේ PC build and repair කරන එක. ඉතින් මම එක කරන්නේ විනෝදාංශයක් විදිහට සහ ඒකෙන් මම කලක YouTube මුදලක් උපයන්නේ නැහැ. හැබැයි හැමෝටම මුදලක් සාමාන්‍යයෙන් කවුරු හරි දුන්න මෙතින් මට gift එකක් දෙනවා. ඉතින් ওই විදිහට කරනකොට ඉතින් සාමාන්‍යයෙන් මම personal use කරන PC විදිහට තමයි මම මේක use කරන්නේ. ඉතින් තව machine එකක් තියෙනවා Pentium G කියලා processor එකක් දාපු එකක්. ඉතින් ඒකේ බට්ටික් ගලවලා එනවා තියෙනවා. ඉතින් ඕකනේ මතක ඇති. ඒ PC එක මේ වෙද්දි ගලවලා තියෙන ප්‍රධානියත් ඕකනේ මතක ඇති. අපේ channel එකේ දැන් මාස දෙකකට විතර කලින් මම දැම post එකක් මගේ motherboard එකකුයි RAM set එකකුයි ගියා කියලා. ඒකදී උනේ මගේ power plug එකේ පුංචි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බේ ඒක. මේක තිබ්බ gaming motherboard එකක් මට ඒක අයින් කරන්න වෙලා ආයි මට මේකට motherboard replace කරන්න වුණා. ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද මම ගත්තා backup එකට තිබ්බ හින්දා බඩු. ඉතින් අද වීඩියෝ එක සම්පූර්ණ මම කියන්නේ මම මේ පාවිච්චි කරන PC එකේ specification. එහෙනම් වීඩියෝ එක පටන් ගමු. ඉතින් ඕකට මුලින්ම කියන්නේ මම මේ PC එක බිල්ඩ් කරේ 2019 2019 මුල හරියටම 2018 අග. ඉතින් මේකේ තියෙන දේවල් මම දැන් ඕකට තියෙන ගලව ගලව පැහැදිලි කරන එක එක. ඉතින් එන වැටෝ බීම යන ගන්න. ඉතින් මේකේ තියෙන්නේ i5 3470K series CPU එක. හැබැයි ප්‍රශ්නකට තියෙන්නේ මේක මම ඒ කාලේ ගත්ත K3 processor එක උපයන 1000 10 හරි ගයිස් මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ මගේ PC එක ඇතුළ හොඳට පැහැදිලිව පේයි කියලා. ඉතින් නම් මම තව ටිකක් මේ විදිහට කැමරා පොඩ්ඩ උස්සලා පොඩ්ඩ ඩ්‍රවුන් කරන්න. ඒතකොට තව ටිකක් ලස්සනට පේයි PC එක ඇතුළ මොන වගේද කියලා. රයිට් ඉතින් මගේ PC එක මෙන්න එහෙම ඇතුළ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා හොඳ පැහැදිලිව. ඉතින් මුලින් පැහැදිලි කරන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා Black Havoc 550W 80 plus power supply එක මේක power x band එකේ power supply එක සාමාන්‍යයෙන් හොඳයි. ඇත්තටම දුවිලි කින ගණන් ගන්න එපා. උඹ දවසකින් මම මේ පිහි දෙන්නේ නැහැ. ඉතින් casing එක ගැන කිව්වොත් එහෙම මේක ඇහිලා Ruix CG72 කියන casing එක. මේක මම හිතන්නේ මම මේක ගත්තේ රුපියල් 2000කට විතර ගත්තේ. මේක used casing එක විදිහට ගත්තා. සාමාන්‍ය මේ casing එක brand new වෙනවා සාමාන්‍ය රුපියල් 5000ක් විතර එනවා. ඉතින් මේක ඉස්සරහ පොඩි තියෙනවා LED light මාරු කරන gadget එකක්. ඒකෙන් ඔයාලට පුළුවන් ඉතින් මේක ඉස්සරහ අර light gadget එක ඇහිලා පොඩ්ඩක් colors එහෙම වෙනස් කරගන්න. ඉතින් අනිත් දේවල් ටික කියන්න. ඉතින් ඊළඟට මේකේ තියෙනවා 500GB hard drive එකක් මගේ primary storage එක. ඉතින් storage device ඊට මම hard disk තුනක් use කරනවා. එකක් මම හැමතැනම ගලවන ගිනියන එක. ඒක තමයි මම ගොඩක් කරට කොහේ හරි ලොකු game එකක් හැම ගිනිනවා නම් ගිනියන්නේ. අනිත් hard drive තමයි මේකේ තියෙන්නේ මේ අලුතෙන් ගත්ත hard disk එක. මේක නම් මම මේ ළඟකදී ගත්තේ වැඩිපුර game store වල තියාගන්න ඕන නිසා. ඉතින් මගේ 500 මගේ SSD නෑ මොකොත් මේ 500GB hard එක partition දෙකකට කඩලා තියෙන්නේ. පළවෙනි පාර්ෂියන් එක කල්ලා තිනවා මම GB 100කට.
ඒක තමයි මම සාමාන්‍යයෙන් බේසික්ලි Windows එක දාලා තියලා Chrome එක ඊට පස්සේ නිතරම use කරන දේවල් ටික විතරයි install කරලා තින්නේ. Game වගේ ලොකු ලොකු item install කරන මම මේ එළියෙන් ඔකට පේනවා ඇති. මේක තමයි hard drive ගහලා මෙන්න මෙතන එළියෙන්. මේක නම් ඇහලා Seagate hard drive. මේක Western Digit. මේක Seagate. ඉතින් ওই විදිහට තමයි use වෙන්නේ. මේක ඇතුළේ ගැන පොඩ්ඩක් කියන්නම්. මේක ඇහිලා GT 730 2GB GDDR5 කියන graphic card එක. ඔයාලට පේනවා ඇති මම තවට ඒක ළඟට ගේන්න. graphic card එක ළඟට ගෙනාම පේයි ඕගොල්ලන්ට තව ටිකක්. I think මේක GDDR5 graphic card එක. මේකත් ඔන්න මම පින්නන්න ඕගොල්ලන්ට. පොඩ්ඩ ඇලගල්ලා. මේක තමයි graphic card එක. ඉතින් මේක නම් මම මෑතකදී තමයි ගත්තේ. මොකද මේ මගේ 650 1GB එක මේ කස්ටමර් කෙනෙක් ඉල්ලුවා. ඉතින් ඉල්ලුවා ඉතින් නොදී ඉන්න බෑනේ ඉල්ලුවා. ඉතින් ඉල්ලුවා එයාට දුන්නා. මොකද ඉතින් මේ මගේ personal computer එකේම use කරන graphic card එක එකේ වනේ. ඉතින් මට පොඩි ආසාවක් ඇතුළේ GT 710 එකක් පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න මොන වගේද කියලා. ඉතින් හිතුවට වැඩිය හොඳයි ඒකේ graphic card එක ගොඩක් වැඩ කරගත්තා. light bill එහෙම නෑ යන්නේ නැති තරම් මේ card එක. මොකද ඒකේ කිසිම connector එකක් නැහැ. සාමාන්‍යයෙන් GTX 650 graphic card එකේ performance එක මට මේකෙන් ගන්න පුළුවන් වුණා. මේක හැබැයි GDDR5 graphic card එකක් නෙමෙයි. මේක GD මේක නෝ DDR3 එකක් ගන්න එපා. ඉතින් ඇතුලේ processor එක ගැන කියන්න. මොකද පේනවා ඇති ලස්සන මලක් වගේ තියෙන මේක CPU cooler එකක්. ඇත්තට මේක මලක් නෙවෙයි CPU cooler එකමද. මේක ඇවිල්ලා Golden Peel F08 කියන CPU cooler එක සාමාන්‍ය වෙනද බය රුපියල් 2000කට විතර ගන්න පුළුවන් cooler එකක්. මට මේ cooler එක සල්ලි වලට නෙමෙයි මම ගත්තේ. ඒක මම මුලින් කියන්න ඕනේ මේ cooler එකයි මේ hard එක මම මේ hard එක ඇති use එකක් Facebook එකක් මම මේ පාස් ගන්න Facebook එකේ market place එකෙන්. ඉතින් මම FB එකෙන් contact කරගත්තා අයියා කෙනෙක් කියලා hard එක ගන්නකොට එයා මට gift එකක් විදියට දුන්න වැඩිපුර එයාට වැඩක් නැහැ කියලා මේ fan එක. ඉතින් මට cooler එකක් ඕනි වෙලා තිබුණා. ඉතින් ගත්තෙත් නැහැ. බිමකට cooler එක හම්බුණා. ඉතින් ඒක හරි සතුටුයි. මේ cooler එක දැම්මා. හැමෝම කිව්වා මේ cooler එක ගන්න එපා. මේක සවුත් වෙයි. මේකේ cooling මදි කියලා. ඇත්තද කියලා බලන්න ඉතින් මම මේකේ use කරා. මුලින්ම මෙහෙමයි. thermal paste එක මාරු කරා. ඊට පස්සේ සාමාන්‍ය දැන් මම මේකට දැම්මේ HY610 thermal එක දැම්මා. ඒක දැම්මට පස්සේ මේ cooler එක මාරු විදිහටම cooling එක වෙන්න ගත්තා. වැඩි රත් වෙන්නේ නැහැ machine එක. කලින් නම් casing එකේ පීනට සම්පූර්ණයෙන්ම දැනෙනවා. මේක ඇතුළේ තියෙන රස්නේ කෙලින්ම අල්ලනකොට. ඉතින් මේක ඇතුළේ තියෙනවා H61 motherboard එක. ඕල්ඩ් පේනවා ඇති. මේක ASRock H61 motherboard එක. මම කලින් තිබ්බේ ASRock C77 එක. දැන් තියෙන H61 නෑ මොකද C77 එක පිච්චුණානේ. ඊට පස්සේ මගේ කලින් තිබ්බ 4GB RAM දෙයක් මම ඒ දෙක ගහගත්තා මේකට. තනි 8GB RAM පිච්චුණා. 4GB RAM දෙකෙන් යන්තම් ගේම කහ ගන්න පුළුවන්. cooling ගැන කතා කරොත් එහෙම ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. මම මෙතනින් මේ ෆෑන්ස් දාලා තියෙන මේ සිදුරු වලින් ඔයාලට පේනවා ඇති. මෙතනින් මම සිදුරු කරලා තියෙන මේ පැත්තෙන් එළිය සිදුරු කරලා තියෙන මේක ඇතුලේ සිදුරු වල තියෙන පේනවා ඇති මේ සිදුරු තියෙනවා. ඒ වෙන තමයි හුලන් ටික එන්නේ. ඉතින් මම මෙතන ඉන්ටේක් කරන ෆෑන් එකක් දාලා තියෙනවා. මේකේ ස්පීඩ් එක මම වැඩි කරලා තියෙනවා. සාමාන්‍ය ෆෑන් එකේදී මේක ගොඩක් මි ස්පීඩ් කරගෙනවා. සාමාන්‍ය හොඳ එයාර් ෆ්ලෝ එකක් මේකෙන් ඇදලා ගන්නවා. මොකද මේ සිදුරු වලින් එන්නේ පොඩි කූල්නේ කොහොමද මේ ෆෑන් එක කරගෙන වේගෙත් එක්ක ගොඩක් හොඳ කූල්නේ ඇදලා ගන්න ඇතුළට. ඉතින් මේකේ කූලින් අවුට් එක විදිහට මම කරලා තියෙන්නේ. ඔකට පේනවා ඇති මේකේ මෙන්න මේ පැති ෆෑන් දෙකක් තියෙනවා. මේ ෆෑන් කොහෙන්ද කියලා අහන්න එපා. මේ කළු පාට ෆෑන් එකක් ගන්න හරිම ලේසි. යකඩ කළු බඩුකාරයෙක් ඉන්නවා නම් ඉතින් ඔයගොල්ලන් දන්නවා සාමාන්‍ය කට්ටිය අපි කියන්නේ යකඩ බඩුකාරයෝ කියලා. ඉතින් ඒගොල්ලෝගේ ගිහම බඩුව එකතු කරන තැනකට ඒගොල්ලෝ ගෙනාලා ගලවන කම්පියුටර්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ඩෙස්ක්ටොප් ගෙනාලා ගලවලා ඒක පවර් සප්ලයි මස් කරනවානේ. ඉතින් ඒ වෙලාවට මේ වගේ ෆෑන් කැරි ඒගොල්ලෝ විසික් කරන පැත්තකට. ඉතින් එහෙමත් පුළුවන් නැත්නම් ඉතින් යකඩ බඩුකාරයා පොඩ්ඩක් අතාවට අල්ලගත්තනම් මේ වගේ ෆෑන් දෙක තුනක්ම නිකන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මට නම් මේ ෆෑන් හම්බුනේ මගේ පරණ පවර් සප්ලයි ඔය කස්ටමර්ස්ලාගේ පිච්චිලා ගෙන පවර් සප්ලයි වලින් එහෙම. ඉතින් ඒ වෙන් ගත ෆෑන් තමයි මේ තියෙන්නේ. මේක ලයිට් එහෙම නැහැ. ඒකින් තහරි නිස්කලංක ෆෑන් එකක්. සද්ද බද්දුන ගොඩක් අඩුයි. ඉතින් මේ පැත්තේ මම මෙෂ් එක නිකම්ම තිබ්බා. මොකද බැරි වෙලා හරි දැන් මේ පැත්තේ කුලින් එක එනවා. මේ පැත්තේ උත් යනවා. අදිසිය මේ පැත්තේ වුණා ඉන්ටෙක් එකක් ගන්න පුළුවන් සහ ග්‍රැෆික් කාඩ් එකේ ටෙම්ප් එක මේ පැත්තේ එයාර් ෆ්ලෝ එකත් එක්ක යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය දේවල් තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේක තමයි මගේ පවර් සප්ලයි එක. ඔල දකින්න තියෙ එක. ඊට පස්සේ මේක තමයි මදර් බෝඩ් එක. ඔය දේවල් ටික තමයි තියෙන්නේ. මේක කිසිම SSD එකක් අනම්මනම් ඒ දේවල් කිසිම දෙයක් නැහැ. සාමාන්‍ය PC එකක විදිහට use කරන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙන මේ PC එකෙන් මේ අවුරුද්දේත් මගේ වැඩ කාරියුත් ටික කරගන්න. ඉතින් ඉතින් මේ අවුරුද්දේ වැඩ හරියට ටිකක් මම මේ PC එකෙන් කරගන්න ගමන් ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක අප්ඩේට් එකක් විදිහට කරන්න. PC එක අප්ඩේට් කරන්න ඉතින් ආසයි. ඉතින් ඒ වුණාට ඉතින් මගේ වැඩවලට ගැලපෙන්නත් එපා. ඉතින් ඒක හින්දා මේ PC එක බලමු. බොහෝ දුරට මම මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ අලුත් PC එකට යන්න බලාපොරොත්තු වෙනවා මේ PC එක අප්ඩේට් කරලා. එතකොටත් ඉතින් මේ වගේ වීඩියෝ එක අනිවාර්යෙන් ගේන්න. ඉතින් අපලව අහලා තිබ්බ හින්දා ඉතින් මුලින්ම වීඩියෝ එක දිහාවේ
මගේ මේ PC update මගේ පරණ දැන්ත use කරන PC එක ගැන. ඉතින් මම මීට කලින් use කරපු PC එක තමයි 2012 ඉඳන් 2019 වල laptop එක use කරේ. Intel Xeon laptop එක 2GB RAM එකක් එක්ක. ඉතින් මම ගොඩාක් වැඩ කරා. ඉතින් game designing කරා, web designing කරා, ඊට පස්සේ graphic designing කරා, Photoshop, Illustrator වගේ. ඉතින් අැතතකොට GTA 5 එකක් ගැහුවා. VG එක කෙලින් ගහලා. ඉතින්